car. Man, then we will look at a brand new car. වාහනේ ඩ්‍රයිව් කරන්නේ පාරේ දකුණු පැත්තේ. මේ වාහනේ මම විකුණන්න යන්නේ ලක්ෂ 3කට. ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ තවත් අලුත් ලොග් එකක් එක්ක. මෙන්න මෙතන මේ තියෙන මං ඉඳගෙන ඉන්න කාර් එක මගේ පළවෙනි කාර් එක. මං නෝවේට අවිල්ල ගත්ත නෝවේජන් ක්‍රෝන 35000කට. එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 8000කට වගේ ගානකට තමයි මම මේක ගත්තේ. ඉතින් හරි ලාභයිනේ. ත්‍රිවිල් එකක්වත් ගන්න බෑ ලංකාවේ නම්. සහ හැබැයි මම අතර මේ වීඩියෝ එක මෙහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොන්ගේ ෆීලිංග්ස් වලට හාම් කරන්න සහ මේ මොකක්ද ලොකු සීන් එකක් දාන්න හැම එකකට නෙමෙයි. ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබුණා මෙහි වාහන මිල ගණන් වගේ දේවල් චුටි වීඩියෝ එකක් කරන්න. ඒ නිසා තමයි මම මේක කරන්නේ. ඒ වගේම මම මේක විකුණන්න දාලා අලුත් වාහනයක් ගත්තා. ඉතින් මම ඒකත් ඔයාලට පෙන්වන්න සූදානම්. මොකද්ද මම ගත්ත අලුත් වාහනය කියලා සාමාන්‍යයෙන් නොවේ අනිත් වාහනවල මිල ගණන් මම ඔයාලට පොඩ්ඩක් කතා කරනවා. හොඳම දේ තමයි මේ වාහනේ මම විකුණන්න යන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3කට. විශ්වාස කරන්නත් බෑනේ. හැබැයි ඔයගොල්ලෝ පල්ලෙහාන් කමෙන්ට් කරන්න මේ වාහනේ ලක්ෂ 3ක් වටිනවද කියලා. ඉස්සෙල්ලාම අපි මේක ඇතුළට ගිහිල්ලා මේ වාහනේ විස්තර ටිකක් කතා කරමු. ඊට පස්සේ ඔයාම තීරණය කරන්න මේ වාහනේ ලක්ෂ 3කට වටිනවද කියලා. මේකේ තියෙන මැනුවල් ගියර්ස්, AC එක ගැන නැත්නම් හීටර් එක මෙතන තියෙන සාමාන්‍ය බේසික් කාර් එකක් විදිහට. නෝවේ වල වාහනයක් පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම හීටර්ස් හොඳට වැඩ කරන්න ඕන. සෙන්ටර් ලොක්, පවර් ෂටර්ස්, පවර් මිරර්ස්, ඉස්සරහා ෂීට් දෙක හීට් කරන්න පුළුවන්. එතකොට මේකෙන් තමයි වාහනේ සියලුම ග්ලාසස් ඉස්සරහා ග්ලාස් හීට් කරන්නේ, මේ පිටිපස්ස ග්ලාසස් හීට් කරන එක. සාමාන්‍ය නෝමල් සෙටප් එකක් මේක තියෙන්නේ. එතකොට පිටිපස්ස බැලුවොත් සාමාන්‍ය විදිහට තියෙන්නේ. මේක තියෙන එක විශේෂත්වයක් තමයි මේක තියෙන 2 ડોස්. ඒ කියන්නේ නෝමල් හතරම අරින්න බෑ, ස්පෝර්ට් මොඩල් එකක් ඉන්න. එතකොට මෙතන තියෙනවා මේ ලයිට්ස් ડો එකට දෙන්න පුළුවන් අරගෙන. එතන පිටිපස්ස ෂීට් දෙකම ඇතුළට නවන්න පුළුවන් මොන හරි පිටිපස්සෙන් අපි ලෝඩ් කරගෙන යනවා නම්. මෙතන තියෙනවා හෑන්ඩ් රෙස්ට් එක. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට හරි දෙන්නෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හොඳ වාහනයක්. දැන් මේ වාහනේ මේ තියෙන ෆැසිලිටීස් එක්ක මම ගත්තේ ලක්ෂ 8කට විතර. දැන් මේක මම ලක්ෂ 3කට විකුණන්න දාලා තාම කවුරුත් ගත්තේ නැහැ. හරි, මම දැන් ඔයගොල්ලෝ උන්න අරන් යන හදන්නේ බ්‍රෑන්ඩ් නිව් කාර් විකුණන තැනකට. මෙතන තියෙනවා Honda, Mazda සහ Hyundai. Tesla නම් ගොඩක් තියෙනවා. Tesla නම් සෑහෙන තියෙනවා. හැබැයි Tesla වාහන විකුණන තැන් වල ඇතුලේ වීඩියෝ කරන්න දෙන්න එහෙනම් මට එතනට යන්න හම්බෙන්නේ. මම මෙතන ඇවිල්ලා ඉන්නේ. මෙතන නම් මගේ කාර් එකේ පොඩි වැඩකට ආව ගමන්. ඉතින් ඒ හින්දා මට ගොඩක් වෙලාවට පුළුවන් වෙයි මෙතන තියෙන බ්‍රෑන්ඩ් නිව් කාර්ස් වල ප්‍රයිසස් ගන්න. ගොඩක් වෙලාවට නෝවේ බ්‍රෑන්ඩ් නිව් කාර්ස් විකුණන්නේ ඉලෙක්ට්‍රික් කාර්ස්. අනිත් ගොඩක් කො හයිබ්‍රිඩ් නැත්තම් ඉලෙක්ට්‍රික්. මොකද මේගොල්ලොන්ගේ ගවර්න්මන්ට් එක තීරණය කරන්නේ 2030 වෙද්දී ඩීසල් කාර්ස් පරිභෝජනය නවත්තන්න. සහ මේගොල්ලොන්ගේ ප්‍රයිසස් ගොඩාක් වැඩි පෙට්‍රල් කාර්ස් ගද්දී. හැබැයි ඉලෙක්ට්‍රික් කාර්ස් ගද්දී මේගොල්ලොන්ගේ චාන්ස් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රික් කාර්ස් වල ප්‍රයිස් එකත් චුට්ටක් අඩුයි පෙට්‍රල් කාර්ස් වල සාපේක්ෂව. සහ රෙජිස්ට්‍රේෂන් ෆී එකක් නැහැ. එතකොට පාරේ යද්දී ඉලෙක්ට්‍රික් කාර්ස් වලටයි යන්න වෙනම ලේන් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට මේගොල්ලෝ අර පරිසරය ආරක්ෂා කරගන්න ඉලෙක්ට්‍රික් කාර්ස් ප්‍රොමෝට් කරන්න ලොකු උත්සාහයක් දරනවා. අපි අතුරට ගිහිල්ලා බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර්ස් වල ගණන් සහ කොහොමද මේගොල්ලෝ ඒ වගේ වාහනයක් ගන්න අවස්ථාව දීලා තියෙන්නේ කියලා අපි බලමු. Let's go. Right, මම දැන් ඇවිල්ලා ඉන්නේ බ්‍රෑන්ඩ් නිව් කාර්ස් විකුණන ෂොප් එකකට. ඉතින් දැන් අපිට පුළුවන් ලීස් කරනවද ලෝන් එකක් ගන්නවද කියලා අපි මුලින්ම මේක චෙක් කරගමු. 50,000
මෙතන කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. එහෙම වුණොත් මේ විදිහට යනවා නම් මාසිකට කොන 8000ක් තමයි ගෙවන්න තියෙන්නේ. ලක්ෂයක් අපි පේමන්ට් එක කරා නම් 7800. මේක හරියට හයි හොඳයි. සාමාන්‍ය ප්‍රයිස් එක 590900 ක්‍රෝන. කිලෝමීටර 460ක් දුවන්න පුළුවන් ඉලෙක්ට්‍රික්. මේ තියෙන ස්කී බොක්ස් එක සාමාන්‍ය මොවෙට වාහන පරිපාලන ස්කී බොක්ස් එක අනිවාර්යයෙන්ම වටිනවා. මේ වාහනේ අපිට ගන්න පුළුවන් අවුරුදු 5කට ගෙවන්න මාසිකට ක්‍රෝන 7527 ගානේ ක්‍රෝන ලක්ෂයක් ගෙවලා. ඇත්තටම කිව්වොත් මේක සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකේ එහෙම නැත්තම් ක්ලීනින් ජොබ් එකක් කරන කෙනෙක් වුණා කෙනෙක්ට වුණත් ඉතාම ලේසියෙන් ගෙවන්න පුළුවන් මේ ගාන. මොකද මේ කාර් එකේ ගාන දැන් මෙහි ජීවත් වෙද්දී ලංකාවේ සල්ලි වලින් ලක්ෂයක් කියන්නේ ලක්ෂ 20ක් වුණාට මෙහි පොඩි රස්සාවක් කරා මේක දරන්න පුළුවන් ගානකට මේ වගේ බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් වුණා ගන්න. Santa Fe මේක නම් බෙන්සින් ප්ලග්ඉන් චාර්ජ් කරන්නත් පුළුවන් බෙන්සින් වලින් දුවන්නත් පුළුවන් 692300 ක්‍රෝන මේක කර විදියටම කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දැකලත් ඇති ඔයගොල්ලෝ දන්නවත් ඇති නෝවේ වගේ ගොඩක් යුරෝප් රටවල වාහනේ ඩ්‍රයිව් කරන්නේ පාරේ දකුණු පැත්තෙන් හැබැයි ඩ්‍රයිවිං ෂීට් එක තියෙන්නේ වාහනේ වම් අත පැත්තේ දැන් මං ඩ්‍රයිව් කරන්නේ වාහනේ වම් අත පැත්තේ ලංකාවේ ඉඳන් යුරෝප් රටකට එනවා නම් ඇත්තටම මේ ටිකක් අමාරුයි හුරු වෙන්න මේ ලංකාවේ ගොඩක් ඩ්‍රයිව් කරලා තිනවන නම් මාරම අමාරුයි හුරු වෙන්න මේ වම් අත පැත්තෙන් ඩ්‍රයිව් කරන්න ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ප්‍රොසෙස් එක මාරම ගණන් සහ මාරම ලොකු ප්‍රොසෙස් එකක් හරිම ක්‍රමානුකූල ක්‍රමයකට මේගොල්ලෝ ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ ප්‍රශ්නේ මේ ට්‍රේන් වෙලා ලයිසන් එක ගත් දිනක් නැති වුණා. නෝවේ වාහනයක් පදිනකොට අනිවාර්යයෙන්ම වාහනේ ඇතුලේ එන්න ඕනේ. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වගේ වුණොත් මොකක් හරි කරදරයක් වාහනේ නතර වුණොත් මඟ දෙපැත්තට අර කෝන් දෙකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. වාහනේ ඩ්‍රයිවිං ෂීට් එකේ ඉඳගෙන ළඟා වෙන්න පුළුවන් තැනක ඒ වගේ රිෆ්ලෙක්සිව් වෙස්ට් එකක් තියෙන්න ඕනි. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම මේ නෝවේ වාහනයක් ඩ්‍රයිව් කරද්දී බලනවා. දැන් යුරෝප් වල සමහර කන්ට්‍රීස් නම් එහෙම කරන්නේ නැහැ. හැබැයි මේ නෝවේ වල මාරම විදියට මේ ඩ්‍රයිවිං සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. අනතුරු අඩු කරගන්න මාර විදියට ඒගොල්ලෝ කටයුතු කරනවා. මම ඔයගොල්ලොන් එක්කන් යන්නේ නෝවේ පාවිච්චි කරපු වාහන මේ වගේ කාර් ඩීල කෙනෙක්ගෙන් ගන්න ඕන. කොයි වගේද ගණන් වෙන්නේ කියලා බලන්න. Right. මෙතන තියෙන Mitsubishi Outlander එකක්. මේක මොඩල් එක 2017. එතකොට මේක ගාන එනවා ක්‍රෝන වලින් 279000. 279500. සහ මේ හැම වාහනයක්ම ගද්දී චාන්ස් එකක් තියෙනවා ගෙවන්න ගන්න. සාමාන්‍යයෙන් ඔයා ජොබ් එකක් කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වගේ වාහනයක් ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ Mitsubishi Outlander 2019 මොඩල් එක. ඒක වෙනවා 379500. එතකොට මේකේ කිලෝමීටර් 44000ක් දුපු වාහනයක්. එතකොට මෙතන තියෙනවා 2016 Mazda CX-5 එක. මේක වෙන්නේ ක්‍රෝන 103යි. අපි යන් තව ඉස්සරහට
ලංකාවේ ගොඩක් ෆේමස් වාහනයක් තියෙනවා ක්‍රෝන ලක්ෂ 2 කියන්නේ ලක්ෂ 40ක් විතර තමයි මේක වෙන්නේ Outlander 2014 මොඩල් එක ලංකාවෙන් ගන්න කිව්වොත් නම් අනිවාර්යෙන් මේක වෙයි ලක්ෂ 40ක්වත් වෙයි මේ තියෙන මේ වාහනේ ඇතුළ මේක 2013 මොඩල් එක කිලෝමීටර් 94000ක් දුර තියෙන 319500යි නොවිජන් කෝඩ් මේක ඇතුලේ කන්ඩිෂන් සුපිරි එකටම තියෙනවා හොඳම තත්ති තියෙනවා ඇතුලේ තියෙන්නේ වින්ටර් ඩෙක් මේ කාර් ඩීලර්ස් ලගෙන් ගද්දි ගාණ ටිකක් වැඩි මම ඔයාලට පෙන්වන්නම් ඉස්සරහට වෙබ්සයිට් එකක් තියෙනවා fin.no කියලා ඒකේ ගද්දි ගාණ ගොඩාක් අඩුයි ඒකේ විකුණන්නේ ප්‍රයිවට් කියන්නේ පෞද්ගලිකව හැබැයි මේක වාහන සේල් එකක් කියන්නේ ඒක වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඒ කියන්නේ අනිවාර්යෙන් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා අවුරුදු 5ක වොරන්ටි එකක් දෙන්න වාහනේ තියෙන ඒ කියන්නේ වාහනේ තියෙන කන්ඩිෂන් එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා අවුරුදු 5ක වොරන්ටි එකක් දෙන්න සිද්ධ වෙනවා ඉතින් ඒ වගේ හේතු හින්දා මේ වගේ තැන් වල ප්‍රයිස් එක වැඩි දැන් මේ මම ඔයාලට පෙන්වන වාහනේම පර්සනල් බයි කරනවා නම් ප්‍රයිස් එක half වගේ අඩු වෙනවා මොකද එතකොට මේගොල්ලෝ දෙන සර්විස් එක දෙන්නේ නැහැ නිකන් වාහනේ වටිනාකම විතරයි උදාහරණයක් ඇටියට මේ තියෙන මම අලුතෙන් ගත්ත වාහනේ Honda CR-V මේක තමයි මේකේ කන්ඩිෂන් එක මේ වාහනේ මම ගත්තේ ක්‍රෝන 80000කට. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 20කට වගේ. හැබැයි මේ වාහනේම අතනින් ගන්නවා නම් ඔයාට මේකට ඩබල් ගෙවන්න වෙනවා. ලක්ෂ 40ක් විතර ගෙවන්න වෙනවා. ඒකට හේතුව තමයි මේගොල්ලෝ දෙන වොරන්ටි එක, මේගොල්ලෝ දෙන සර්විස් එක ඒකට මේගොල්ලෝ චාර්ජ් කරනවා. ඊළඟට වෙබ්සයිට් එකකට ගිහිල්ලා පෙන්නන්නම්. ඒ වෙබ්සයිට් එකේ කොහොමද වාහනවල ගණන්? එතකොට කොච්චර ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවද? සහ මම නම් රෙකමෙන්ඩ් කරන්නේ වෙබ්සයිට් එකෙන් ගන්න හොඳට වාහන ගැන අවබෝධයක් තියාගෙන ඒ රෙකෝඩ්ස් බලලා සාමාන්‍ය නොවිජන් නම් එහෙම බොරු කියලා විකුණන්නේ නැහැ. හැබැයි ඉතින් ඉස්සරහට ෆෝල්ට් එකක් ආවොත් මේගොල්ලෝ ගාව වගකීමක් තියෙනවා අවුරුදු 5ක. අර ප්‍රයිවට් පර්සන් කෙනෙක් ගාව ඒ වගකීම නැහැ. ඒ හින්දා මේගොල්ලෝ ප්‍රයිස් ඩබල් චාර්ජ් කරනවා. මේ තියෙන 2004 Audi A6 එකක් මේකේ ගාන ක්‍රෝන 30000ක් විතරයි වෙන්නේ. ඊළඟට අපි බලමු ලැම්බෝගිනි එකක්. ලැම්බෝගිනි එකක් සාමාන්‍යයෙන් මේ මම පෙන්නන ලැම්බෝගිනි එක ලක්ෂ 11000ක් තමයි වෙන්නේ. මාස ගානේ ගෙවනවා නම් 13534ක් තමයි මාසෙටම ගෙවන්න වෙන්නේ. මේ මාසෙට ගෙවන ගාන සාමාන්‍ය කෙනෙක්ගේ මාසෙ පඩියෙන් භාගයක් විතර තමයි වෙන්නේ. මේ තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ලැම්බෝගිනි එකක්. මේක වෙනවා නෝවේජියන් ක්‍රෝන ලක්ෂ 22.90ක්.
ඊළඟට මම පෙන්වන්න යන්නේ Tesla. හැමෝම අතර ජනප්‍රියයිනේ Tesla Model 3 කියන එක. මේක වෙන්නේ Norwegian clone 479,000. ඒ කියන්නේ මේක මාස ගානේ ගෙවනවා නම් ක්‍රෝන 5711. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාමරයක් රෙන්ට් කරන්නත් ඒ ගාන අපිට ගෙවන්න වෙනවා නෝවේ. මේ තියෙන්නේ Tesla Model Y කියන එක. මේක අර SUV model එක. මේක වෙන්නේ ක්‍රෝන 650,000. මාස ගානේ ගෙවනවා නම් 7707ක් විතර වෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ Land Rover Defender එකක්. මේක වෙනවා 1.7 million ක්‍රෝන. එතකොට මේක 2021 මොඩල් එක. හැබැයි second hand වාහන වලට යද්දි කතන්දරේ ටිකක් වෙනස්. මේ තියෙන්නේ Land Rover Freelander එකක්. මේක වෙන්නේ 24,900යි ක්‍රෝන. මාස ගානේ ගෙවනවා නම් 22,000යි ක්‍රෝන. ඒ කියන්නේ මගේ 4 wheeling භාවිත කරපු වාහනයට ගෙවන්න පුළුවන්. මේ තියෙන්නේ Land Rover Discovery එකක්. මේක වෙනවා ක්‍රෝන 99,990යි වලට. මාස ගානේ ගෙවනවා නම් ක්‍රෝන 1,285යි වෙන්නේ. මේ තියෙන Land Rover Freelander එකක් සාමාන්‍යයෙන් වාහනයක හොඳ තත්ත්වයේ තියෙන වාහනයක් මේක 119,000 ගානයි ක්‍රෝන මාස ගානේ ගෙවන නම් 1507යි මාසෙට ගෙවන්නේ ඇත්තම කිව්වොත් නෝවේ වල වාහනයක් හදින එක පරිම පොඩි දෙයක් ඒ කියන්නේ ඕන කෙනෙක්ට ජොබ් එකක් තියෙන සාමාන්‍ය ජොබ් එකක් කරන ඕනම කෙනෙක්ට වාහනයක් හදිනවා කියන එක සාමාන්‍යයෙන් පරිම සරල දෙයක් ලංකාවේ නම් ඒක ගොඩාක් අමාරුයි ඒක මම දන්නවා. හැබැයි ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉස්සරහටවත් ලංකාවේ ඊ තත්ත්වේ වෙනස් වෙලා හැම කෙනෙක්ටම හොඳ වාහනයක් හදින්න අවස්ථාව උදා වෙන්න කියලා. කියන්නේ නෝවේ ලයිසන් ගද්දි පට මේ ඉන්ට්‍රෙස්ටිං. ඉතින් ඒ නිසා මම ඒකන පොඩි වීඩියෝ එකක් කරන්නම් ළඟදීම හරියට දවසක් කියන්න බෑ. ඉතින් ඔන්නඔහුම තමයි නෝවේ වාහන ගැන කතා කරද්දි කතා කරන දේවල් තියෙනවා ගොඩක් අය මගෙන් අහලා තිබුණා වාහනවල කූලන්ට් දාන්නේ මොනවද ඉතින් ඒ වගේ ටෙක්නිකල් වලට මම දේවල් වලට මම පුළුවන් පුළුවන් විදිහට කමෙන්ට්ස් වලදී උත්තර දුන්නා ලබන සතියේදී හොඳටම ස්නෝ වැටෙයි අපිට මේ ට්‍රැවල් කරන්න ස්නෝබෝඩ් කරන්න පුළුවන් විදිහට එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න එනකන් මං ගිහිල්ලා ඉන්නම් හැමදාම වගේ මම කියන්නම් අදත් सब्सक्राइब कर लियागन लाइक करें कमेंट करें ओगोलोट मुना प्रश्न तीन मे संबंधी वीडियो गैटिंग कमेंट करें मैं गील जय